ඇයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ. අපි තවත් අඩහෝරාවකට ඔබ වරගෙන යන සූදානම් වෙන්නේ. කාලය කියලා කියන්නේ බොහොම ඉක්මනින් ගත වෙලා යන දෙයකට. කාලය ඉක්මනින් ගත වෙලා යනකොට අපි ජීවිතය ඉස්සරහට යනවා. පුංචි කාලේ ඉඳන් තරුණ විය, වැඩිහිටි විය, මේ වගේ වයස් කාල සීමාවන් ගත කරගෙන අපි ඉස්සරහට යනවා. ඒ වගේම තමයි පුංචි දරුවොත් ඒ පුංචි දරුවන්ගේ විභාග, ඒ වගේම ඒ අයගේ ළමා කාලය, අධ්‍යාපනය ලබන කාලය, මෙන්න මේ වගේ දේවල් ගොඩක් පහු කරගෙන යන වෙලාවකදී වැඩිපුරම මේ දවස්වල කතා වෙන ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව කතා කරනකොට අපි හුඟක් වෙලාවට කියනවා මේක දරුවන්ගේ නෙවෙයි අම්මගේ තාත්තගේ විභාගෙ වෙන්න පුළුවන් කියනවා, ගුරුවරුන්ගේ විභාගෙ වෙන්න පුළුවන් කියනවා. ඔන්න ඔයගේ දේවල් ගොඩාක් කියන තැනකදී දරුවා පිළිබඳව මේ කාලවකවානුව ඇතුළත මේ ශිෂ්‍යත්ව විභාගය වෙන්න පුළුවන්, මේ පුංචි කාලේ ඇතුළත කායික මානසික විදිහට කොයිතරම් දුරට දරුවා පිළිබඳව හිතන්න ඕනෙද, මේ වගේ විභාගයකට සූදානම් කරනකොට කොයිතරම් දේවල් හිතන්න තියෙනවද, ඒ අය පිළිබඳව කියන කාරණේ තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඉන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා. රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේපාලි කයිලංග කෝන් වෛද්‍යතුමියට ආයිබෝවන් සුභදේශන. අපි මුලින්ම කතා කරමු. දැන් ශිෂ්‍යත්ව විභාගයේ පැත්තට යන්න කලින් මට අහන්න හිතුන දෙයක් තමයි වෛද්‍යතුමියකින්, දැන් අපි පළවෙනි වසරට දරුවා ඇතුළත් කළාට පස්සේ පෙර පාසල් අවධියෙන් පස්සේ අම්මලා තාත්තලා ලොකු අවධානයකින් ඔන්න පළවෙනි වසරට දරුවා ඇතුළත් කරනවා. එතන ඉඳන් පහ ශ්‍රේණිය වෙනකල් කියන කාල සීමාව ප්‍රාථමික පන්තිවල දරුවගේ කායික මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් හිතන එක කොච්චර වැදගත් වෙනවද, මේකේ වටිනාකම මොකක්ද, මේ ගැන කියලාම අපි අපේ කතාබහට යන්න පුළුවන් ප්‍රවේශයක් ගමුකෝ. මේක මමත් හිතන්නේ ඒක හරිම වැදගත්. අපි ඒක ඒ දේ කතා කරලා ඊළඟට ශිෂ්‍යත්වයේ ගැන කතා කරන එක. ජයනි, දැන් දරුවෙක් පළමුව ගෙදර අම්මගේ ඔඩොක්කුවේ තුරුලේ හැදිලා, ඊට පස්සේ පෙර පාසලේ ගුරුවරියගේ සාරිපොටේ එල්ලි එල්ලි ළඟ ඉඳලා ඊට පස්සේ පාසලට ඇතුල් වෙනවා. අපි ඔක්කොටම ඒක සතුරු දවසක්ද, මව්පියොන්ට, දරුවන්ට, ගුරුවරුන්ට ඔක්කොම ඒක සතුරු දවසක්. ඒත් විධිමත් අධ්‍යාපනයේ අර පෙර පාසලේ වගේ නෙමේ, යම්කිසි නීති රාමුවක් තියෙනවා. ඒක ඒ වෙනස, ඒ නීති රාමුව ඒ දේවල් වලට ළමය හැඩගැහෙන එක ඉතා අවශ්‍යයි. හැබැයි ඒ කාල තරණය, ඒ වෙනස හරීම සියුම් විදිහට වෙන්න ඕන දෙයක්. ළමයටත් නොදැනි ඒ දේ වෙන්න අපි ඉඩහරින්න ඕන. එතකොට මේ ඒක කරන එක ඒ විදිහට සිද්ධ වුණේ නැත්තම් දරුවට ඒක මානසික පාසල කියන එක, පාසල් යනවා කියන එක අකමැති දෙයක් වෙන්න පුළුවන්, මානසික ව්‍යාකූලතාවයන් වලට ලක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ වෙලාවේ හරිම ඉවසීමෙන් අපි ඉන්න ඕනේ. දරුවට අපි ගොඩක් ඇහුම්කන් දෙන්න ඕනේ. දරුවට අලුතින්ම පාසලට ගියාම ළමයට ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න කියන්නේ එයා පුරුදු වෙලා තියෙන විදිහට වඩා වෙනස් නේ. එතකොට ඒ ප්‍රශ්නවලට ළමයාගේ හිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි ඒවට ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ නුහුරු නුපුරුදු පරිසරයකට දරුවා හුරු කරනවා. යාළුවෝ එක්ක, යාළුවෝ පුරුදු නැහැ, එතින්ද තමයි යාළුවෝ අඳුරගත්තේ. එතකොට මේ සමහර විට වැසිකිලි යෑම ගැන වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තනියම ඒව කරගන්නේම ඒවට පුරුදු කරලා නැත්තම්. ඒ නිසා දරුවට ප්‍රශ්න ඇති වෙන්න අපි ඒවට ඇහුම්කන් දීලා අපි දෙමව්පියෝ, ගුරුවරු හැම කෙනාම ගොඩක් ඇහුම්කන් දෙන්න ඕනේ දරුවට. සමාවෙන්න ගොඩක් ඇහුම්කන් දෙන්න වෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි දරුවා බය නැතුව තමන්ගේ ප්‍රශ්න කියලා ඒ දේ මේ තමන්ගේ ඒ දේවල්ට හුරු වෙන්නේ. ඒ වගේම එයාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒවා निराකරණය කරලා දෙන්න ඕනේ. සමහරලාට දෙමව්පියෝ ගුරුවරිය එක්ක කතා කරම් මුණ ගිහිලා කතා කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ දරුවට ඒ විදිහට හැම දෙයකටම අපි උදව් කරන්න ඕනේ. අනිත් එක මට වඩා ඇත්තටම ගුරුවරු දන්නවා. පාසලට ගිය ගමන්ම දරුවට
අකුරු ලියන්න ගණන් හදන්න ඉලක්කම් හදන්න ඒ දේවල් වලට යොමු කරනවට වඩා ළමයාට පාසල බොහොම සතුටු පරිසරයක් ඇති වෙන විදිහට ගී කියලා නැටුම් නටලා පාට කරලා එයාට දීලා ක්‍රමයෙන් තමයි අර දේවල් වලට විශේෂයෙන්ම පළවෙනි වාරය නම් මම හිතන්නේ ඒ දේවල් වලට තමයි මුල් තැන දෙන්න ඕනේ. එතකොට දරුවාට අපි යම් හේකින් දඬුවම් කරොත් ශාරීරික දඬුවමක් දරුවට පහර දුන්නොත් එහෙම නැත්නම් දරුවා උපහාසයට ලක් වෙන විදිහට දරුවට යමක් හරියට කරගන්න බැරුණොත් ඒක සමච්චලයට ලක් කරොත් දරුවට බැන්නොත් අපිට දරුවාගේ ඒ දක්ෂතා කවදාවත් අපිට සමහරට ඒ හින්දා මුළු පාසල් ජීවිතයම දරුවට අප්‍රසන්න තැනක් වෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ගොඩක්ම මේ දේවල් ගැන පරිස්සම් වෙන්න ඕන. එතකොට ඊට අමතරව දරුවා දැන් දෙමව්පියොත් දරුවාගේ ගෙදර පරිසරය ඒ දේවල් දරුවාගේ පාසල් අධ්‍යාපනයට පහසු වෙන විදිහට හදන්න ඕනේ. හොඳයි. එතකොට කායික සෞඛ්‍ය පිළිබඳව කොහොමද දැන් සමහර විට එයා කන වෙලාවත් එක්ක එතකොට සමහර දැන්වලදී එයාගේ පුරුදුත් එක්ක ගොඩක් වෙලාවට මුල් කාලේදී ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගැනත් අපි ගොඩක් ගොඩක්ම ප්‍රශ්න ඇති වෙනවා ජයනි. අපි ඒව එදිනෙදා අපි දකිනවා ඒ ප්‍රශ්න. ඒ කියන්නේ දරුවට සමහර වෙලාවට උදේට කන්න අම්මලා පුරුදු කරලා නැහැ. එතකොට ගොඩාක් පහු වෙලා තමයි අම්මා දරුවා ඉස්කෝලේ අරින්න කලින් කවලා දෙන්නේ. එතකොට දරුවට තනියම කන්න පුරුදු කරලා නැහැ. එතකොට ඒ නිසා අම්මලා දැනගන්න ඕනේ දරුවා පාසල් යන වියලං වුණාම ඒ දේවල් වලට ක්‍රමයෙන් ගොඩක් ලං වුණාම නෙමෙයි මාස ගාණක් ඇතුළතව ඒ දේවල් වලට පුරුදු කරන්න. ඊළඟට ගොඩක් අය උදේට කන්නේ නැතුව යනවා. එතකොට ඒක හරිම හානිකරයි. මොකද දරුවාගේ රුධිරයේ සීනි මට්ටම මේ අඩු වෙනවා. එතකොට දරුවාට ඉගෙන ගන්න දේ හරියාකාරව කරගන්න අහුම්කම් දෙන එක ඒකට අවධානය යොමු කරන දේවල් හරියට කරගන්න බැරි වෙනවා. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් බඩේ ඇති වෙන තියෙන ඇසිඩ් වර්ග එකතු වෙලා ගැස්ට්‍රයිටිස් දරුවට හැදෙන්න පුළුවන්. ඊළඟට දරුවාට අනික සමබල ආහාර වේලක් අපි දෙන්න ඕනේ. අපි දන්නවා මොකද සමබල ආහාර වේල කියන්නේ ගොඩක් අය කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද හොඳට තියෙන ආහාර වේලක් දෙන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම කෙඳි වර්ග තියෙන එළවලු පළතුරු ඒ දේවල් දරුවට ලබා දෙන්න ඕනේ. එතකොට මලබද්ධය වගේ දේවල් වැළකීලා ඒ දරුවට ඒ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. මේ කාලවක වනෝ තුළ දරුවා පෝෂණය කළාට පස්සේ අපි ටිකක් ඉස්සරහට යමු. සමනින් මේ තුන ශ්‍රේණියට වගේ වෙනකොට අපි කියනවා මේ දරුවා දැන් ශිෂ්‍යත්වයට හුරු කරන්න ඕනේ. මෙන්න මේ කාලයේ තමයි දැන් මෙතන ඉඳන් පටන් ගන්න ඕනේ කියලා අම්මලා තාත්තලා හරියට කියලා දරුවා පෞද්ගලික පන්ති වලට අරගෙන යනවා. එතකොට පාසලේ වැඩ කටයුතු වලට වැඩිපුර යොමු කරනවා. මෙන්න මේ කාලවක වනෝ ඇතුළත දරුවා මහන්සි වෙනවා මානසිකව කායිකව මේ හැම දෙයකින්ම. එතකොට මේ විශේෂ කාලය තුළ කොහොමද දරුවගේ සංවර්ධනය ගැන හිතන්න ඕනේ? මේ විශේෂ කාලයේ ඇතුළත අපි දරුවගේ අධ්‍යාපන කටයුතු වලට අපි දරුවට අනවශ්‍ය බරක් දෙන්නේ නැතුව ඒක ක්‍රමයෙන් කරගෙන යන්න උදව් කරන්න ඕනේ. අනවශ්‍ය තරමට පොත් ඉස්කෝලේට අරගෙන යන එක ඒ දේවල් වලින් ළමයට හරි අපිට එනවා මේ කොන්ද කැක්කුම. ඒක හරිම සුලභ දෙයක් දරුවට ඒ වයසේදී කොන්ද කැක්කු. සමහරවිට ළමයාගේ බරින් භාගයක් විතර පොත් වල බර. එතකොට මම මේ අතිශයෝක්තියින් කියනනේ ඇත්තටම කතා කර යුතු දෙයක් නෙමෙයි. ඔව් ඒ වගේ දේවල්. ඊළඟට මේ ගෙදර හෝම්වර්ක් ඒවා දැන් දවසකට සමහරවිට ගණන් 20ක් 30ක් ගෙදරදී හදාගෙන ඉන්න තියෙනවා. එතකොට ඊට අමතරව සිංහල විෂය. එතකොට පරිසරය. ඒ වගේ හැම දැන් සමහරට ගුරුවරයාට පෙන්නේ තමන් දුන්න වැඩේ විතරයි වෙන්නේ. ඒකට දරුවට ඒව ඔක්කොම ඒක රාශි වුණාම එතන ගොඩක් වැඩ තියෙනවා. එතකොට දරුවට සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව, දරුවට විනෝදාංශයට යක් කරන අවස්ථාව, ගෙදර එක්ක සතුරු සාමීචියේ ඉන්න අවස්ථාව, විශේෂයෙන්ම නිින්දට. නිින්ද ওই වයසට පැය 9ක් 10ක් නිින්ද තියෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථාව නැතුව යනවා. ඊට අමතරව දෙමව්පියොත් දැනගන්න ඕනේ ඒ කලින් දරුවව නිදි කරන්න. ඉස්කෝලේ සමහර අය ටිකක් ඈත යනවා. උදේ පාන්දර නැගිටින්න වෙන පුළුවන්. එතකොට ඒ
පෑ නමයක් දහයක් නින්ද දරුවට අත්‍යවශ්‍යයි. නැත්තන් දරුවට ස්කෝල්ට ගිහිල්ල ඒ කටයුතු හරියට කරගන්න වෙන්නේ නෑ. තව වැදගත් දෙයක් තමයි දරුවා ඕනෑවට වැඩිය ස්ක්‍රීන් ඇඩික්ෂන් ෆෝන් එකට ටීවී එකට ඕනෑවට වැඩිය දරුවා ඇබ්බැහි වෙන එක. දවසකට පැය භාගයක් පැයක් අපිට ඉඩ දෙන්න පුළුවන්. පුංචි වෙලාවක් අපිට දෙන ඉක්මනට වෙලාවල් අපි ආයෙමත් කතා කරමු. වෙලාව ගැනමයි කතා කළේ. ඒ නිසා අපි ඒකන කතා කරගෙන යමු. ඔව්. එතකොට ඒ ස්ක්‍රීන් ඇඩික්ෂන් කියලා අපි කියන්නේ ඔය ඉලෙක්ට්‍රොනික උපාංගවලට ළමයා ඇබ්බැහි වුණොත් ළමයා ඒ කිසි ඉගෙන ගන්න දෙයක් කරන්නේ නැතුව ඒකම තමයි ළමයාගේ සතුට හැමදේම රැඳා පවතින්නේ ඒ ස්ක්‍රීන් ඇඩික්ෂන් එකේ හින්දා. එතකොට ඒ වගේ දේවල් අපි වලක්ව ගන්න අපි දැනගන්න ඕනේ. හිතන්න කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි දැන් අද දවසේ මේ කතා කරන මාතෘකාවට එනකොට මේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවට ඒ තරම් අහිතකරද කියලා කතා කරනවා නෙවෙයි. නමුත් මේ ඇතුළේ තියෙන කායික මානසික ප්‍රශ්න මොනවද කියන දේ තමයි අපි මේ කතා බහ කරමින් යන්නේ. අම්මලා තාත්තලා පුරුදු වෙන්න ඕනේ මේ දරුවට මේ දේවල් හරියට කියලා දෙන කලාව. මේක කලමනාකරණය කරලා දෙන එක. එහෙම වුණොත් නම් කිසි ගැටලුවක් මේක ඇතුළේ වෙන්නේ නැහැ නේද වෛද්‍යතුමනි? කොහොමද මේ කලමනාකරණය? ඒ ජයනි මම කැමති ශිෂ්‍යත්ව විභාගය ගැන පොඩ්ඩක් කතා කරන්න. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඇත්තටම හොඳ විභාගයක්. අපි ඒක ඒක දෙමව්පියන්ගේ විභාගය කියලා අපි කිව්වට ඒක ඇත්තටම අනිත් දියුණු රටවලත් ඔය වයසේදී අවුරුදු 10 වගේ ඔය හා සමාන විභාග තියෙනවා. ඒකෙන් දරුවට හොඳ දැනුමක් ලැබෙනවා. ලොකු දැනුමක් ලැබෙනවා. සහ දරුවා ශිෂ්‍යත්වයට එනකන් දරුවා පුරුදු වෙලා තිබුණේ නැහැ නියමාකාරයෙන් යම්කිසි පීඩනයක් ඇතුව යම්කිසි පීඩනයක් ස්ට්‍රෙස් එකක් දරුවට ලැබෙන්න ඕනේ ඇත්තටම. තරගකාරීත්වයක් දැනෙන්න ඕන. යම්කිසි ඒ තරගකාරීත්වයකට එක හරි විදිහකට විභාගයකට පුරුදු වෙන දරුව ශිෂ්‍යත්වෙදී ඕ ලෙවල් වලට කලින් තියෙන විභාගය. ඒක ඇත්තටම හරිම වැදගත් විභාගයක්. හැබැයි ජයනි ප්‍රශ්නේ වෙන්නේ ඒක ගොඩක් වෙලාවට ඒක ජනප්‍රිය පාසලකට දාගන්න ලකුණු මට්ටම ගෙන අම්මලා හිතන්න ගන්නවා. එතකොට අම්මලා හදනවා දරුවව පුෂ් කරන්න, තල්ලු කරලා කරන්න කියලා. අර ඒ එතකොට ඒක අම්මලටත් පීඩනයක් වෙනවා, දරුවටත් පීඩනයක් වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට ගුරුවරු තමන්ගේ ප්‍රතිඵලය පෙන්වන්න. මගේ පන්තියෙන් මෙච්චර පාස් වුණා. සමහරලාට පාසලෙන් මේ ගානක් පාස් වුණා කියලා පෙන්වන්න ගුරුවරු ළමයව අනවශ්‍ය විදිහට ඒකට තල්ලු කරන ගතියක් තියෙනවා. සමහරවිට දරුවාම හිතනවා සමහර දරුවෝ ඉන්නවා මම ගන්න ඕනේ මෙච්චරක් ලකුණු ගන්න ඕනේ. මම ලංකාවේ වැඩිම ලකුණු ගන්න ඕනේ කියලා දරුවා වෙන කිසිම බලපෑමක් නැතුව දරුවා ඒ අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් එකක් ඇති කර ගන්නවා. එතකොට අපි ඕනම කෙනෙකුට ඕනම දෙයකදී අපි දන්නවා ස්ට්‍රෙස් කර්ව් කියලා තියෙනවා. ඒක ඒ කියන්නේ පීඩනය යම් ප්‍රමාණයක් තියෙන එක හොඳයි. එතකොට තමයි අපි ප්‍රශස්ත මට්ටමකින් අධ්‍යාපනයට හෝ ඕනම දෙයකට වැඩ කරන්නේ. හැබැයි ඒක ඒ ප්‍රශස්ත මට්ටම එන්න වැඩි වෙලා ඒක ගොඩක්ම වැඩි වෙන වෙලාවට අපිට කිසිම දෙයක් කරගන්න අපි උනත් අත්දැකීමෙන් දන්නවා අපිට වචන මතක් වෙන්නේ ඒ මට්ටමට ආපුවාම දරුවාගේ ඉගෙනීමේ හැකියාව විභාගයට මුණ දීමේ හැකියාව හොඳටම පහළ යනවා. අපි මේ දේ අවබෝධ කරගන්න ඕන. හොඳයි. ඉතින් මේ අවබෝධ කරගෙන මේ දරුවන්ට හරි විදිහට කොහොමද ශිෂ්‍යත්වය සඳහා සූදානම් වෙන්නේ? මේ සූදානම ඇතුළේ දරුවෝ පිළිබඳව කොයිතරම් අපිට හිතන්න තියෙනවද කියන කාර්යය තමයි මේ කතා බහ කරමින් යන්නේ. දැන් මේ හැමදේමත් එක්ක මේ දැන් ළඟ වෙන විභාගය ළඟ වෙනකොට ඒ විභාගයට සූදානම් වෙනකොට මේ ගත කරන කාල සීමාව බොහොම තීරණාත්මකයි. දරුවෝ ගොඩක් මහන්සි වෙනවා. ඒක ඒ වෙහෙස මනසටත් අපිට දැනෙන්න පටන් ගන්නවා. එතකොට කොහොමද මේ කාලය තුළ ළඟදම එන තැනදී ඒ කාලය කල්පනාකරණය කර ගැනීම සහ ඒක කලාවක්. මම එක මේ ළඟට ඉස්සෙල්ලා මට පොඩි වෙලාවක් තියෙනවද කතා කරන්න? ඔව් කියන්න පුළුවන් අපිට. කාලයත් එක තමයි සියල්ල. ඔව්. දෙවොප්පිය දරුවන්ට දෙන්න ඕනේ මේ අපිට විභාග අපිට ඔයාවයි වටින්නේ. අපිට ප්‍රතිඵලයේ මත නෙමෙයි ඔයාගේ වටිනාකම රඳා පවතින්නේ කියන එකත් දරුවන්ට දරුවන්ගේ දේවල්
අගය කරන එක. සමහරට ගාන හදන්න බැරි වුණත් එයාගේ උත්සාහය අපි අගය කරන්න ඕනේ. ඒ දේවල් කරන්න ඕනේ. එතකොට ඊට අමතරව දරුවන්ට දැන්ුණත් විශේෂයෙන් ජයනි කියනවා වගේ මේ දැන් මේ අන්තිම කාලේ ඔක මුලින්දම්ම කරෙන්න ඕන දෙයක්. දැන් විශේෂයෙන් අන්තිම කාලේ ලොකු වැඩ ප්‍රමාණයක් පොඩි වෙලාවකින් කරන්න හදනවා. ගුරුවරුත් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් ඉස්කෝලේ පන්තිල. අනුමාන ප්‍රශ්න පත්‍ර ලියවනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර ඊට අමතරව සමහරට උද්දෙල්ක පන්ති වලට යන්න වෙන්න පුළුවන්. ඒ බර ළමයින්ට දරා ගන්න හරි අමාරුයි. එතකොට ඒ වගේ වැඩ සම්භාරයක් දෙන එක අඩු කරන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ වෙලාවේ ඒක අඩු කරන්න ඕනේ. මුලදීත් කොහොමත් අඩු කරන්න ඕනේ. ඒ වැඩ කරමින් ඉන්න අතරතුර අපිට කරන්න පුළුවන් දරුවට නිතර නිතර විවේක කාලවල් දෙන්න ඕනේ. එතකොට ළමයාට ඒ වෙලාවේ සෙල්ලම් කරන්න විනාඩි 30ක් විවේක කාලයක්. ඊට පස්සේ ආයේ පටන් ගන්නවා. එතකොට දරුවට නැවුම් ස්ටාර්ට් එකක් නැවුම් ආරම්භයක් ආයේ දීලා අර ළමයා ගොඩක් ස්ට්‍රෙස් එක වෙන එක අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ළමයාට කාල කලමනාකරණය කරන හැටි උගන්වන්න පුළුවන්. යම් කිසි වෙලාවල් වෙන් කරලා මේ වෙලාවේ ඔයා මේ කොටස විතරක් කරන්න. මොකද නැත්නම් එක කොටසක් කරද්දී අනිත් කොටස මතක් වෙනවා. නේද? ඔයා මේක ගැන විතරයි මේ වෙලාවේ කරන්නේ. ඒ වගේ කාල කලමනාකරණය කරගන්න උගන්වන්න ඕනේ. කෑම පිළිබඳව කොහොමද? කෑම පිළිබඳව ළමයා අර කිව්ව වගේ සමබල ආහාර වේල ඒ හැමදේම කන්න ඕනේ. ඊළඟට ගැස්ට්‍රයිටිස් මේ වෙලාවට ස්ට්‍රෙස් එකත් එක්ක ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වැඩි වෙන අධික මිරිස් දාපුවා අධික 3-5 විනාකිරි ඒ වගේ දාපු කෑම අඩු කරලා සාමාන්‍ය කෑම ඊළඟට ක්ෂණික කෑම ඒ දේවල් අඩු කරන්න ඕනේ. ඒ දේවල් ගොඩක් හානිකරයි. මොකද මේ අපහසුතාවය තරුවට එනවා. ඊළඟට උදේට කෑම කන එක හුඟක්ම වැදගත්. එතකොට ඒ දේවල් විශේෂයෙන් විභාගේ දවසට යන එක ගැන අපි පසුව කතා කරමු. ඔය කාරණාව එක්ක මට අහන්න හිතුණ දැන් අපි දකිනවා මේ දරුවෝ මේ ශිෂ්‍යත්වයේ ඔයා පාස් වුණොත් මම මේක අරගෙන දෙනවා. ශිෂ්‍යත්වයට ඔයා මෙහෙම වැඩ කළොත් ඔයා මෙහෙ එක්කගෙන යනවා. මෙහෙම කියලා මානසිකව අල්ලස් දෙන දැන් ඕන තරම් අපි දැකලා තියෙනවා. එතකොට දරුවා හිතනවා මේ පිළිබඳව මේක කරගන්න බැරි වුණොත් කොහොම වෙයිද කියලා. අපි මේකනම් පොඩි වෙලාවක් කරගෙන කතා කරමු. ඒක ඇත්තටම කමක් නෑ ජයනි. මෙහෙමයි හැබැයි වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ මුල ඉඳන්. ඒ කියන්නේ දරුවාගේ උත්සාහය. දැන් අපි හිතමු දැන් විභාගේ ළඟයි. දවස් 9ක් 10ක් දැන් තියෙන්නේ. එතකොට පුළුවන් අපිට අම්මාට තාත්තට එයාව ඔය කියපු විදිහට අල්ලසක්. ඒ විදිහට ඒ කියන්නේ මම විහිළුවට ඒක අල්ලසක් කිව්වේ. ඒ විදිහට ගමනක් එක්ක යන්න ගිහලා ඔයාගේ උත්සාහයටයි අපි මේ දෙන්නේ. අපිට ඒක වඩා හොඳයි. මොකද ඔයාගේ ප්‍රතිඵලය නෙමෙයි අපි ඔයා මේ උත්සාහ ගන්න එක දැක්කම අපිට හරි සතුටුයි. එතකොට අපි ඒකයි මේ ඔයාට මේ දේ අරන් දෙන්නේ. මේ ගමන එක්ක යන්නේ ඒකයි. එතකොට දරුවා දන්නවා විභාගේ ලකුණු මට්ටම නෙමෙයි මාවයි වටින්නේ. මගේ ස්කිල් එක මගේ ඒ විභාගයට මුණ දෙන හැකියාව තමයි අම්මලා අගය කරන්න කියලා ඒ විදිහට කරගෙන ගිහිල්ලා අන්තිමටත් අරන් දෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි යමු මේ කොහොමද විභාගයේ හෙටයි කියලා දරුවා කොයි විදිහටද සූදානම් වෙන්න ඕනේ? එදා උදෑසන කොයි විදිහටද මේ ගැන හිතන්න ඕනේ? කිරිබත් එහෙම කවල දරුවෝ යවන වෙලාවල් තියෙනවා. එතකොට සමහර නිදිමතයි. අපි මේ ගැන කතා කරමුකෝ. ඔව්. ඒක එතකොට දරුවට හොඳ නිින්දක් අවශ්‍යයි. අර කිව්ව වගේ විනාඩි පැය 9ක 10ක නිින්දක් අවශ්‍යයි. ඒ නිින්ද දරුවට සලස්වන්න ඕනේ. දරුවට සමහරලාට පොඩක් පීඩනයේ හින්දා කලින් දවසේ නිින්ද යනවා හොර වෙන්න පුළුවන්. ඒ වුණාට දරුවට කලින්ම නිින්දට අරගෙන යන එක හරිම වැදගත්. ගොඩක් අම්මලා කලින් දවසේ තමන්ගේ ආගම අනුව ආගමික කටයුතු ස්ථානවලට එක් කියන්න පුළුවන්. නැත්නම් උදේ ඒ දේවල් කරන්න පුළුවන්. ඒවත් වැදගත් දරුවගේ හිත සංසුන් වෙන්න. ඊළඟට උදෑසන ආහාර වේල. ඒක තමයි ඔය ගොඩක්ම වෙන්නේ. උතන කිරිබත් දෙන එක. ඒක හරි ගොඩක් කලට අපි දන්නවා කිරිබත් වගේ තෙල් සහිත කෑමක් කෑවොත් දරුවට ටිකක් බර වැඩි. එතකොට ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට යන රුධිරය වැඩි වෙලා මොළයට යන රුධිරය සියුම් විදිහට පොඩි අඩුවක් වෙන හින්දා තමයි නිදිමත එන්නේ. එතකොට අපිට පුළුවන් කිරිබත් උයමු ළමයි කැමති ඒකට. එතකොට අපි කිරිබත් උයලා කිරිබත් පොඩ්ඩක් කවලා අපිට වෙන කෑමක් දෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඊළඟට එදා උදේට දැන් අලුත් ගොඩක් මේ අලුත් ඇඳුම් නුපුරුදු සෙරෙප්පු සපත්තු කකුල හිර වෙන දේවල් ඒ වගේ දේවල් අන්දනේ. එතකොට පුරුදු විදිහට දරුවට ඉස්කෝලට යන
පෑන පැන්සල පවා තමන්ට හුරු, තමන් කැමති. ඒ ඒ වර්ගයේ පැන්සලක් නම් හොඳයි. දැන් සමහරලාට එයා වැඩි හොඳට අපි ගණන් වැඩි එකක් හරි අරගෙන දීලා ළමයාට හොඳට ලියන්න කියලා හරි ඉන්නවා. එතකොට එයාට ඒක හුරු නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම අපි හිතන්න ඕනේ. ඔක්කොටම වඩා අර ළමයාව අර ලොකු පීඩනයකින් මට බැරි වේද, පුළුවන් වේද, අර ඒක නැතුව ළමයා අපි කියන්න ඕනේ ඔයා මේ ඉගෙනගත්ත දේ අද ඔයා ඔක්කොම දන්න දේවල් ඔයා දන්න විදිහට ලියලා කියලා ළමයා සතුටින් අරින එක තමයි වැදගත්. හොඳයි. ඉතින් ඒ නිසා මේ සතුටින් දරුවා විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය කරන වපසරිය ගෙදර නිර්මාණය කරලා දෙන්න වගේම පාසල ඇතුළ නිර්මාණය වෙනවා නම් අපේ වෛද්‍යතුමියන් ළඟටත් එන ගැටලු ගොඩක් අවම වේවි කියලා විශ්වාස කරනවා. ඔව්, අපිට සෑහෙන දෙනවා මේ ශිෂ්‍යත්ව ලඟ වුණාම. අපි දන්නවා ඒ ගැටලු ඊළඟට ඒ ළමයි ඉන්නේ නැහැ ක්ලිනික් එකට ශිෂ්‍යත්ව ඉවරුණ ගමන්. ඒ ගොඩක් ඒවා ඒ මානසික, ඒ කියන්නේ දරුවට වැඩ වැඩි වුණාම, දරුවට ප්‍රෙෂර් එක වැඩි වුණාම දරුවන්ගේ ඒ දේවල් මේ සම්බන්ධ විතරක් නෙමෙයි අනිත් දේවල්. සමහරට දේවල් වලදී ළමයාගේ ඒ දේවල් පෙන්නුම් කරන්නේ ඒ විදිහට. ළමයාට ඔළුව කැක්කුම, බඩ රිදෙනවා, ඒ වගේ දේවල් වලින් තමයි අපි පෙන්නු කරන්නේ. මට තව එකක් කියන්න ඕනේ. තව කුඩා කොටසක් දරුවෝ ඉන්නවා. ඔය හැමදේම හරි විදිහට වුණත් ඒගොල්ලෝ අසාමාන්‍ය වේ. ඒගොල්ලන්ගේ ඒක ස්වභාවය අසාමාන්‍ය විදිහට මේ ස්ට්‍රෙස් එක ගන්නවා. එක තැනක ඉඳගෙන පාඩම් කරන්න බෑ, විනාඩි 10ක්වත් එක තැනක ඉන්න බැරි. එහෙම දරුවෝ කොට්ටාසේකුත් අපි දකිනවා. මේක නෝමල් දරුවන්ගේ පොඩ වෙනස් තත්ත්වයක්. ඒ වගේ වෙලාවට ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. අපේ රෝහල් වලට යමුනහම අපි ඒ ප්‍රතිකාර ලබා දෙන්න අපිට පුළුවන්. හොඳයි. ඒ නිසා ඉතින් දරුවා කොයි විදිහටද ශිෂ්‍යත්වය සඳහා මුහුණ දෙන්න ඕනේ, මේ වපසරිය කොහොමද නිර්මාණය කළ දෙන්න කියලා තමයි අද දවසේ අපි කතා කරන්න පුළුවන්කමක් ලැබුණේ. එහෙනම් ඒ සියලු දරුවන්ට සුබ දවස් නිර්මාණය වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේපාලිකා ඊළඟ කෝන් වෛද්‍යතුමිය. නැවත දවසක් මුණ ගැහෙමු මේ වගේ වැදගත් මාතෘකාවකින් කතා කරන්න. බොහොම සුදේ ආයුබෝවන්. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.